දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙන්නට නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, ඒ තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. මේ උතුම් සද්ධර්ම දානානිසංසයත් ධර්මශ්‍රවණානිසංසයත් ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරාභව සූත්‍ර දේශනාව විස්තර කරන තැන අසත්පුරුෂයා හඳුනගන්න, බාලයව හඳුනගන්න ධර්මාධර්ම ජාතක කතාවත් සිරිකාලකන්ණි කතාවත් විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. මොකද්ද මේ සිරිකාලකන්ණි ජාතකය කියලා කියන්නේ? පින්නතුනි, මේ ජාතක කතාව අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමා මුල් කරගෙන. අනාථපිණ්ඩික සිටුතුමා පිළිබඳව ඔබ ඕනතරම් කරුණු කාරණා දන්නවා. අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙක්. අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් කියලා කියන්නේ කවදාවත්ම පන්සිල් උල්ලංඝනය කරන්නේ නැති කෙනෙක් නේ පින්නතුනි. මනාව පන්සිල් ආරක්ෂා කරගත්තා. ඒ උතුම් සීලය මත දිවි හිමියෙන්ම පිහිටලයි සිටුතුමා විතරද? සිටුතුමාගේ බිසවත් එහෙම්මම තමයි. සිටුතුමාගේ දරුවොත් ඒ වගේම තමයි. සිටුතුමාගේ සේවක සේවිකාවෝ දැසිදස්සු මේ හැම කෙනෙක්ම එක දිගටම පන්සිල් මත පිහිටපුවයි. කවුරුවත් සිල් උල්ලංඝනය කරන්නන් මේ මාලිගාවෙවත් සිටුතුමා යටතේවත් නැහැ. එහෙම වුණා කියලා කියන්නේ ඔවුන් හැම කෙනෙක්ම මරණින් පස්සේ සුගතියේ උපදින්නන් කියන එක නේද පිළිතුරු? සත්පුරුෂයෙක් ඇසුරු කරන නිසා, ධර්මයට කැමති දහම් කාමීක් ඇසුරු කරන නිසායි සතරාපායේ දුර ඔවුන් සියලු දෙනාටම වැහිලා. ඉතින් භික්ෂුන් වහන්සේලා දම් සභාවේ සාකච්ඡා කළා, අනාථපිණ්ඩික සිටු මාලිගාවේ සියලු දෙනාම උතුම් වූ තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන අය නේද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ ධර්ම ශාලාවට වැඩම කරන භික්ෂුන් වහන්සේලාගෙන් විමසා මම එන්නේ මොනවාගේ කාරණාවක් සාකච්ඡා කරමින් හිටියද කියලා. භික්ෂුන් වහන්සේ සඳහන් කළා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, අනාථපිණ්ඩික සිටු මාලිගාවේ සියලු දෙනාම සිටුතුමා වගේම ධාර්මිකව ගුණධර්ම ආරක්ෂා කරන්න යොමු වෙලා ඉන්න බවයි අපි සාකච්ඡා කළේ. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මේ කාලේ විතරක් නෙමෙයි පෙරත් සත්පුරුෂයන්ගේ ඇසුරට යොමු වෙච්ච අය මේ විදිහටම ගුණ පිරුවා කියලා.
ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. පෙරත් එහෙම ගුණපුරන්ඩ ඇසුරු කරපු සත්පුරුෂු එත්නම් එවන් අයගෙන් අපිට දේශනා කරන්න කියල ඉල්ලීමක් කරහම අපේ භාග්‍යතුන් වහන්සේ මේ සිරි කාලකන්නි ජාතක කතාව දේශනා කොට වදාළ. මේ ජාතක කතාව සඳහන් කරනවා එක්තරා සිටුවරයගෙන්. ඒ සිටුවරයගේ නම සුචි පරිවාර. ඇයි මේ පුද්ගලයාට සුචි පරිවාර කියල කියන්නේ? මේ සිටුවරයගේ පවුලේ සියලුම දෙනා මැනවින් පන්සිල් ආරක්ෂා කළ. සිටුවරයත් එහෙමයි, ස්වාමිදීනියත් එහෙමයි, දුවාදරුවොත් එහෙමයි, දැසි දස්කම් කරුවාදී සියලු දෙනාමත් එහෙමයි. මේ සුචි පරිවාරය සිටුවරයා එක දවසක් කල්පනා කළා, යම් දවසක මගේ නිවහනට මම වගේම උසස් ගුණපුරණ යම් සිටුවරයෙක් බ්‍රාහ්මණයෙක් ආවොත් මේ අනික් යනේන අයට වාඩි වෙන්න දෙන මේ ආසන, සැතපෙන්න දෙන මේ යහනාවල් එවන් සුපිරිසිදු පුණ්‍යවන්තයන්ට දෙන එක සුදුසු මදි. මම සැතපෙන ආසනයත් මම වාඩි වෙන ආසනයත් ඒ අයට දෙන්න මම කැමතිත් නැහැ. මොකද මා විසින් ඉඳුල් කරපු දේ එවන් උත්තමාංග ගුණයන්ගෙන් යුක්ත අයට පිළිගන්වන්න මං කැමති නෑ. ආන් එහෙම කල්පනා කරලා මේ සුචි පරිවාර කියන සිටුවරයා ගුණධර්ම තියෙන ආගන්තුකෙක් ආවොත් ඔහුට දෙන්න අලුත් යහනකුයි අලුත් කුටුවකුයි සකස් කරලා තමන් සැතපෙන තැනින්ම තැනපත් කළා. මේ කාලකන්ණි කියන දෙව්දුව, කාලකන්ණි කියන්නේ දෙව්දුව, ඒ කියන්නේ විරූල්හක කියන දිව්‍ය රාජයාගේ දුව. කවුද විරූල්හක කියන කියන්නේ? සතරවරක් දෙවි රජවරුන්ගේ එක දුව. විරූල්හක කියන්නේ සතරවරක් දෙවියන්ගෙන් එක්කෙනෙක්. කාලකන්ණි කියලා කියන්නේ ආන්ගේ විරූල්හක දෙවියන්ගේ දුව. සාමාන්‍යයෙන් මේ අය නාණ්ඩ යන්නේ අනවතප්ත විට. ඉතින් ඒ විල් පිළිබඳව විශේෂ විස්තර ධර්මය සඳහන් කරලා තියෙනවා. අපි මීට කලින් ධර්ම දේශනාවල් වල ඔය චද්දන්ත විල ගැන, කුණාල පොකුණ ගැන, මන්දාකිණි පොකුණ ගැන කරුණු යම් යම් ප්‍රමාණයන්ගෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඔබ අහලා ඇති, ඔබට මතක ඇති. ඉතින් මේ දෙවිවරු ඔය අනවතප්ත විලට නාන්නේ. අනවතප්ත විලේ තියෙනවා මේ නාන්න බහින්න තොටුපළවල් ගණනාව. ලෞතුරා සම්මා සම්බුදුවරු පැන් සැනසෙන තොටුපළ වෙනම තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා පැන් සැනසෙන තොටුපළ වෙනම තියෙනවා. මහරහතන් වහන්සේලාගේ තොටුපළ වෙනම තියෙනවා. ආන් ඒ වගේම පින්නතුනි සදිව්‍ය ලෝකේ දෙවියන්ගේ තොටුපළවල් වෙන වෙනම තියෙනවා. දෙව් දූවරුන්ගේ තොටුපළවල් වෙන වෙනම තියෙනවා. මෙන්න මේ විරූල්හක දෙවියන්ගේ දුව කාලකන්ණී නැවති දිව්‍යාංගනාව, ධෘතරාෂ්ට්‍ර කියන දිව්‍ය රාජයාගේ දුව ලක්ෂ්මී කියන දිව්‍යාංගනාව එක දවසක් නාන්න. ඔවුන් දෙදෙනාම නාන්න එකටමයි ආවේ. එකට මාවට පස්සේ කාලකන්ණි කියන දෙව්දුව කියනවා, මම තමයි ඉස්සර නාන්නේ. ලක්ෂ්මී කියනවා, නෑ මමයි ඉස්සල්ල නාන්නේ, මමයි මුලින්ම නාන්න සුදුසු කෙනා කියන. මේ විදිහට මේ දෙන්න අතර වාදයක් තිබුණා. එකම දිව්‍ය ලෝකේ මහරජවරු හතර දෙනාගේ දියණිවරු දෙන්නේ
නාන තොටුපොළ සම්බන්ධයෙන් මුලින් නාන්නේ කවුද පසුව නාන්නේ කවුද කියන කාරණාව සම්බන්ධයෙන් වාදය. ඔවුන් දෙන්න අන්තිමට තීරණය කළා මේ වාදය ඉවර වෙන්නේ. අපි ගිහිල්ලා සතරවරන් දෙවියන්ගෙන් අහමු ඉස්සරලම නාන්න සුදුසු කවුද කියලා. ඔවුන් දෙන්න මුලින්ම ගියේ දෙන්නගෙම තාත්තලා ළඟට. කාලකන්ණි තමන්ගේ තාත්තා ළඟට ගියා. ලක්ෂ්මී තමන්ගේ තාත්තා ළඟට ගියා. ඒ දෙවි රජවරු දෙන්නම තීරණය කළා මේ දෙන්නම මේ දිව්‍ය ලෝකේ එකට රජකම් කරන අපි හතර දෙනාගේ දීනිවරු දෙන්නේ. මගේ දුව හොඳයි කියලා කියන්නත් මට බැහැ. මේ විදිහට දෙවියෝ දෙන්නම කල්පනා කළා තමන්ගේ දුව හොඳයි කියලා කියන්න. ඒ නිසා ඉදින් තීරණය කළා අනිත් දිව්‍ය රාජවරු දෙන්න මේ දෙන්න බාර දෙන්න. කවුද ඉස්සරලා නාන්න සුදුසු කියලා අහලා ඉන්න කියලා. ඒ දෙවිවරු දෙන්න තීරණය කළා අපේ සහෝදර දිව්‍ය රාජවරු දෙන්නගේ දීනිවරු දෙන්න අතර අරගලයක්. මේ දෙන්නගෙන් කවුරු මුලින් නෑව යුතුයි කියලා අපි සඳහන් කළා. අන්න අය අපිත් එකවන අපේ. ඒ නිසා මේ පැනේට විසඳුම අපි හොයන්නේ නැතුව අපි මේ පැනේ බාර දෙමු ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට. දෙව් දියණිවරු දෙන්නට සඳහන් කළා ශක්‍ර දේවේන්ද්‍රයන්ගෙන් මේක විමසලා දැනගමු කියලා. දෙන්නම ගියා ශක්‍ර දේවේන්ද්‍රයන් ළඟට. කරුණු කාරණා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයන්ට පැමිණිලා ඉදිරිපත් කළා. ශක්‍රදේවිඳු කල්පනා කළා මගේ යටතේ කටයුතු කරන චාතු මහා රාජකීය පාලනය කරන මහා දෙවිවරු හතර දෙනෙකුගේ දේනිවරු දෙන්නෙක් මේ. හතර දෙනාගෙන් දෙන්නෙකුගේ දේනිවරු දෙන්නෙක්. ඉතින් මම කාගේ පැත්තවත් මට ගන්න බෑ. එහෙමනොත් පක්ෂග්‍රාහී වුණා කියලා තව පිරිසක් හිතයි. කොහොමද මම මේක විසඳන්නේ? ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ හරියට දෙව් දූවරු දෙන්නට කතා කරලා කියනවා මේ පැනේට විසඳුම මම සපයන්නෙත් නැහැ. යන්න මනුස්ස ලෝකෙට. මනුස්ස ලෝකේ ඉන්නවා සුචි පරිවාර කියලා බ්‍රාහ්මණේ. ඒ බ්‍රාහ්මණයා ළඟ තියෙනවා නොයිඳුල් යහනක් සහ ඉඳගන්න ආසනයක්. ඔබ දෙපළම ගිහිල්ල බ්‍රාහ්මණයට කතා කරන්න. යම් කෙනෙක් බ්‍රාහ්මණයා සතුටු කරවලා ඒ යහනේ සැතපෙන්නත් ඒ ආසනයේ වාඩි වෙන්නත් වාසි ලබා ගත්තොත් අන්න ඇය පොකුණේ මුලින්ම නාන්න සුදුසුයි කියලා. මේ කතාව අහලා දෙව් දියණිවරු දෙන්නටම පුදුම සතුටක්. ඒ දෙන්නගෙන් කාලකන්ණී නම් දෙව් නිල් පාට වස්ත්‍ර ඇඳ නිල් පාට සුවඳගත තවරග නිල් පාට ආභරණවලින් සැරසිලා ඔක්කොම නිල් මැණික් සැරසිලා සුචි පරිවාර බ්‍රාහ්මණයගේ ගෙදර ආවා. මධ්‍යම රාත්‍රියේ බ්‍රාහ්මණයා සැතපෙලයි බ්‍රාහ්මණයගේ යහන් ගබඩාවේ දොරටුව ළඟට ගිහිල්ලා මදක් අහසින් යන්තමට පාදය පොළවේ පිහිටවල නැහැ. නමුත් බැලූ බැල්මටම පේන්නේ පොළවේ වගේ. නමුත් මදක් උඩින් ඉන්නේ. උඩින් ඉඳලා නිල්ම නිල් පාට ආලෝකයක් විහිදුවා. පින්නතුනි මේ ආලෝකයත් එක්ක සුචි පරිවාර බ්‍රාහ්මණ අවදි වුණා. අවදි වෙලා දෙව්දුව දිහා බැලුවා. බලලා කතා කරලා අහනවා නිල්ම නිල් පාට ආලෝකයක් විහිදෙන කළුම කළුපාට පෙනුමක් කියලා. මේ නිල් පාට නිසාමයි තද නිල් පාට නිසයි මෙතන කළුපාට කියලා. ඔබ කාගේ කවුද මොකට ආවද කියලා සඳහන් කරනවා
සිටුතුමනි, මම තමයි කාලකන්ණි. විරූල්හක දිව්‍යරාජයාගේ දුව. මං ඔබ සමීපයට ආයේ විශේෂ කාරණාව මතක් කරලා කරුණු සඳහන් කරහම සිටුතුමා අහනවා, ඔබ කොයි වාගේ අයටද කැමති කියලා? මනුස්ස ලෝකේ නැත්නම් මේ ලෝකේ කොයි වාගේ අයට ඔබ කැමතිද කියලා. ඒ සඳහන් කරනවා, මට චණ්ඩි කියලා කියන, මට කාලි කියලා කියන, මට කාල කන්ණි කියලා කියන, විරූල්ලක දිව්‍ය රාජයාගේ දුව කියලත් මට කියනවා. මම කොයි වාගේ අයට කැමතිද කියලා ඔබ මගෙන් අහන්නේ. මම කැමති ගුණ නැති අයට, ගුණ මකු අයට, අනුන්ගේ දොස් දකින්, එකට එක කියන, මසරුකම් කරන, කපටිකම් කරන, අන්සතු දේපල වනසන, කළගුණ අමතක කරන අය මට බොහෝම ප්‍රියයි. අනුන් කරන දේට ඉහලින් යමක් කරන්න කටයුතු කරන, අන්‍යයන්ගේ දියුණුවට බාධා කරන, ඒ වගේම තමයි ඉතාමත්ම ලෝභ සහගත. කොයි වගේ සඳහන් කරනවා, තන පතක් අගින් ගත්ත තෙල් බිින්දුවක්වත් තව කෙනෙකුට දෙන්න කැමැත්තක් නැති තරන් ලෝභ වෙච්ච යම් පුද්ගලයෙක් මේ ලෝකෙ ජීවත් වෙනවාද? එවන් අයට මං ගොඩාක් කැමති. තමන්ගේ දේපල වියදම් නොකරන, ඉතාම කපටිකමින් අන්සතු දේපල විතරක් වියදම් කරව කරව ජීවත් වෙන එවන් අයට මං බොහෝම කැමති. සිටුවරයා කියනවා, එහෙනම් ඔබ කැමති එවන් අයටද මේ ලෝකෙ? ඇයි කියනවා, ඔව් මම එවන් අයට හරි කැමති. එතකොට මේ ඇය කාටද පින්නතුනි කැමති කියන්නේ? කෙටියෙන් සඳහන් කළොත්, ධර්මයට ද්වේෂ කරන අයට මේ කාලකන්ණි එහෙම නැත්නම් චණ්ඩි බොහොම කැමති කියන එකයි. කාලි බොහොම කැමති එහෙම අයට. නමුත් සිටුවරයා කියනවා, මම කැමති නෑ එහෙම අයට. ඇයි කියනවා, මම දන්නවා ඔබ එහෙම අයට කැමති නෑ කියලා. හැබැයි සිටුවරයා ඇයට කැමති නෑ කියලා කියනකොට ඇගේ හිතේ ලොකු ගැස්මක් ඇති වෙනවා. ඇගේ ගතේ වෙවුලීමක් ඇති වෙනවා. හේතුව තමයි සිටුවරයාගේ යහන තමන්ට ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ තොටුපලේ මුලින්ම නාන්න තමන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. සිරි දෙව්දුවට තමන් පරාදයි කියන කාරණාව දැන නිසා. නමුත් ඇයි කියනවා, උඹේ යහන මට නුදුන්නට, උඹේ පුටුව මට දුදුන්නට, මගේ දිව්‍ය ලෝකෙ මට සැප සම්පත් නැහැ කියලා හිතුවද? මීට වඩා උසස් සුව පහසු යහන ආසන ඇති නිසයි මට එහෙම ආසන උණු කරන් තියෙන්නේ. උඹේ ආසන අවශ්‍ය නැහැ. එහෙම කියලා පිටත් වෙලා යනවා වගේම ඇගේ බලාපොරොත්තුවත් සුන් වෙලා හිටියේ. ඇය ගියාට පස්සේ සිරි දෙව්දුව රන්වන් වස්ත්‍ර ඇඳ, රන්වන් ආභරණ පැළඳගෙන සිටු මාලිගාවට ඇවිල් බොහොම ලස්සනට රන්වන් ආලෝකයක් විහිදවලා මහ පොළොවේ මනාව පාද පිහිටවල හිටගත් සිටුවරයා අහනවා, ඔබ කවුද? ඒ සඳහන් කරනවා, මට කියන්නේ සිරි දෙව්දුව කියලා. මම ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රාජයාගේ දියණිය. ඔබ කොයි වාගේ අයට කැමතිද?
මං කැමති පස් පව් නොකරන අයට. මං කැමති දසාකුසල් නොකරන අයට. මම කැමති දන් දෙන අයට. මම කැමති ගුණපුරණ අයට. මම ආවි ඔබ ළඟ තියෙන නොයිඳුල් යහනේ එක රැයක් සැකෙන්න. මට ඒකට ඉඩ දෙන්න කියලා. සිටුවරයා කියනවා බොහොම සතුටුයි. ඔබ වගේ අය පිළිබඳව මට බොහොම සතුටුයි. සිරි දෙව්දුව එන්න. මේ යහනේ සැතපෙන්න. මේ වාඩි. ඇය ඒ ආසනේ වාඩි වෙනවා. රැයක් සැතපෙලා. පහුවදා දෙව්දුවට ගියා. ඇය තරංගයකින් තොරවම තොටුපලේ මුලින්ම නාන්න අවස්ථාව හදාගත්තා. මේ ජාතක කතාව සඳහන් කරලා තියෙන්නේ අපිට වෙනත් කාරණාවක් කියලා. අධර්මයට කැමති කෙනා සහ ධර්මයට කැමති කෙනා. දැන් කාලකන්ණි නැත්තම් කාලි අධර්මයටයි කැමති. පස්සේ කාලි. කාලි මරණයට පත් වෙලා නිරේ උපත්ති ලැබුවා. සිරි දෙව්දුව පස්සේ කාලි දෙව්ලොව විංචිත වෙලා මනුලව උප්පත්තිය ලැබල අපේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඉතා ශ්‍රේෂ්ඨ ශ්‍රාවිකාවක් බවට පත් වුණා. ඒ වෙන කවුරුවත් නෙමෙයි උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ. එදා සුචි පරිවාර බ්‍රාහ්මණය වෙලා හිටියේ අපේ මහ බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ ඒ කාලේ ධර්මයට කැමති අයට බොහොම ප්‍රිය. අධර්මවාදීන්ට අකමැති. මේ ජාතක කතා දෙකෙන්ම අපට කියුනේ අධර්මයට බර වුණා නම් ධර්මයට දේශී වුණා නම් යම් කෙනෙක් එය ඒකාන්තයෙන් නිරයගාමී වෙලා උපත්තිය ලැබේ. යමෙක් ධර්මයට බර වුණා නම් ධර්මකාමී වුණා නම් ඔවුන් ඒකාන්තයෙන් සුගතියෙන් සුගතියට ගමන් කරනවා. ඒ නිසා පිරිහීමේ දොරටු පැහැදිලි කරන තැන ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභව. ධර්මයට ප්‍රිය කරන්න ධර්මයට කැමති කෙනා මේ ලෝකේ දියුණුවෙන් දියුණුවට පත් වෙනවා විතරක් නෙමෙයි සුගතියෙන් සුගතියට ගමන් කරනවා සතර අපායෙන් මගහැරලා. හැබැයි ධම්ම දෙස්සී පරාභව ධර්ම දේශී උපුජ්‍යලයා මෙලවත් පිරිහෙනවා පරලොවත් පිරිහෙනවා නිරයට ගිහිල්ලා බොහෝසේ දුක් විඳිනවා කියන කාරණාව අපට පැහැදිලි කරලා දේශනාකට වදාළා. ඒ නිසා පින්නතුනි මේ උතුම් බුද්ධාන්තරේ ලැබිලා තියෙන වෙලාවේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතේ ලැබිලා තියෙන වෙලාවේ අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ ධර්මයට පිටුපාන්නේ නැති ධර්මයට ගරු කරන ධර්මයට හිස නමන ධර්මකාමීක් බවට පත් වෙලා සතර අපායෙන් මග ඇරලා සුගතියෙන් සුගතියට ගමන් කරලා සසර මග කෙරවල කරගන්න වැඩපිළිවෙල සකස් කර ගැනීම සඳහා වහ වහ උත්සුක වෙනවා කියන බලාපොරොත්තු ඇති කරගන්න ඕනේ. ධම්මකාමියා සුගතියට යන බවත් ධර්මදේශියා නිරයට ගිහිල්ලා අති දීර්ඝ කාලයක් අති භයංකාර කටුක දුක් අනුභව කරන බවත් තේරුම් අරගෙන වහ වහ ධර්මානුකූල ප්‍රතිපත්තියෙන් සැනසෙන්න රත්නත්‍රී ආශිර්වාදයෙන් ඔබටත් සිත් පහළ වේවා ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරමු. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙන්නට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.